චමුදි මේ ටික නම් හොඳයි. ඔයාගේ ඔය වැඩේ කොහමද? මේ වැඩේ ඉවරයි සිස්ටර්. මේ තව එක කොටසක් තියෙනවා. ඒ වුණාට මේ සිස්ටර් කලින් කිව්ව එකත් එක්ක මට ඒ කොටස හදා ගන්න පුළුවන්. එහෙනම් අපි ඒකත් ලියමු නේද? ඔව් සිස්ටර්. ඒකත් ලියවම වැඩේ ඉවරයි නේ. ඔයා පොඩ්ඩක් try කරන්නකෝ. හරි සිස්ටර්. මම නම් හිතුවේ නෑ සිස්ටර් මේ වැඩේ මෙච්චර ඉක්මනට කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයා දක්ෂයි නේද? ආ? සිස්ටර්? ඔව්. සිස්ටර් ටිම්බලිකෝ පෙන් හිටියේ නෑනේ. සිස්ටර් නම් පල්ලිය පැත්තේ ඉන්නවා මම දැක්කා. ආ. සිස්ටර් ඒ මේ පැත්තට. මේ අතරම ආන ලස්සනට ලියලා තියෙනවා චමුදි. ඔයා ඉතින් කොහොමද අපි ලේඛිකාවනේ? ආ? एक एक तमाम मैं सिस्टर के नहे हुआ वितरा इच्छा मुदी कोहमत द इच्छा मुदी होंडे इंग इन्ना सिस्टर सिस्टर को कोहमत द अन्य आप ही थोंडे इंग इन्ना दारु सिस्टर पाली इंदला ने दावे ओ इच्छा मुदी सिस्टर इपावन ने द सिस्टर हम वेले में याक्न्या कर कर इंदला याक्न्या वो कोहमत द इच्छा मुदी सिस्टर के ने कुटे पावन ने याक අපිට යාඥාවක් තෝරන අපිව ජීවත් වෙන්න. ඒ නිසා මම හිතන්නේ මේ යාඥාව නැතිව සිස්ටර් කෙනෙක්ගේ ජීවිතයක් ගැන හිතන්න බෑනේ චවදේ. සිස්ටර් කෙනෙක්ගේ විතරක් නෙමෙයි මම හිතන්නේ අපි හැමෝගෙම ජීවිතේ යාඥාව අනිවාර්ය කොටසක් වෙන්න ඕනේ. තරිදුත් කියයි ඒක එහෙමයි කියලා. ඒ වුණාට සිස්ටර් මට නම් හිතනවා සමහර වෙලාවල් වලට මේ මේ හැම වෙලෙම ජේසුත් එක්ක කතා කරන්න හරි එහෙම නැත්නම් හැම වෙලෙම මේ පල්ලියට ගිහිලා යාඥා කරන්න හරි එහෙම ගත්ත මේක නිකන් ඒකාකාරී වගේ හරි එහෙම නැත්නම් ඒක එපා වෙන වැඩක් වගේ එහෙම දෙයක් දැනෙනෝනේ නෑ මං හිතන්නේ චමුදී අපි ඒකාකාරී කියලා කියන්නේ අපි මේ යාඥා කරන විදිය වෙන්නේ නැති දැන් අපි සාමාන්‍යයෙන් අපි යාඥාව කියද්දී අපිට තියෙනවා වාචික අපි කටපාඩම් කරලා යාඥා තියෙනවා එතරම් හැබැයි ගැඹුරුම යාඥාව කියන්නේ හදවතින්ම මම දෙවියන්ට සම්බන්ධ වෙන එකනේ මම හිතන්නේ ඒ කරන ගැඹුරු යාඥාවේදී නම් කිසිම කෙනෙකුට කවදාවත් එපා වීමක් නම් වෙන්නේ නැහැ නේද සිස්ටර් මාත් හිතන්නේ කියන්නේ අපි එක දවසක් ගත්තොත් මේ දවස ආරම්භයේ ඉඳන් දවස ඉවර වෙනකන් කොච්චර කොයි විදිහ අත්දැකීම් වලට මුහුණ දෙනවද කොච්චර සිදුවීම් පහු කරගෙන යනවද කොච්චර නම් පුද්ගලයන් අපිට මුණ ගැහෙනවද මේ හැම දෙයක්ම මගේ ජීවිතේ අපේ ජීවිතේ අත්දැකීමක් වෙද්දී ඒ අත්දැකීම දෙවියන් වෙතට ගෙනල්ලා දෙවියන් එක්ක නතර වෙන මොහොත තමයි යාඥාව කියන්නේ මට නම්. ඉතින් එහෙම බලද්දී මේ මිනිස් අපේ අත්දැකීම් දේව අත්දැකීමක් කරගෙන මගේ ජීවිතයට අර්ථයක් දීලා මගේ අධ්‍යාත්මිකත්වය පෝෂණය කරගෙන යන ගමනකට උදව් වෙන ප්‍රධානම දේ තමයි යාඥාව කියන්නේ. ඉතින් ඒක එපා වෙනවෙත් අපි ඒකට දෙන අදහස සහ අපි ඒකට සමහර වෙලාවට කුරු පුරුදු වෙලා තියෙන ක්‍රමවිදිත් එක්කත් වෙන්න පුළුවන්. සිස්ටර් දිනේෂ්ගාට හිතෙන්නේ නැද්ද මේ දැන් මේ තරුණ ළමයි ගොඩක් යාඥාවෙන් ඈත් වෙලා ඉන්නවා කියලා. තරුණ ළමයි ගොඩක් යාඥාවෙන් ඈත් වෙලා ඉන්නවා කියන එක දැනෙනවා. අපිට ඒක ගොඩක් දැනෙනවා තරුණ ළමයි අද පල්ලියෙන් ඈතයි කියලා අපි අපේ භාෂාවෙන් කියනවා. ඉතින් යාඥාව කියලා කියන එක දේව අධ්‍යක්ීමක් කරගන්නවා නම් ඒ දේව අධ්‍යක්ීමක් කරගන්න තැනට අපේ තරුණ දරුවෝ පත් වෙලා නැහැ කියන එකක් නේ චමුදි කියන්නේ. එතකොට මේ තරුණ ළමයි යාඥා කරන්නේ නැහැ කියලා කියන එකේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ උදේ ඉඳන් හවස් වෙනකන් අපි ජීවිතේ මුහුණ දෙන සිද්ධි මුණ ගැහෙන පුද්ගලයෝ මේ හැම එකක් එක්කම අපි ඔහෙ ගිහිල්ලා. නමුත් ඒක අපි දෙවියන් ඉදිරියට ගෙනල්ලා නතර වෙන මොහොතක් අපිට තිබිලා නැහැ. ඒක ජේසුගේ අත්දැකීමත් එක්ක සම්බන්ධ කරන දණක් අපිට තිබිලා නැහැ. ඉතින් අන්න එහෙම තැනකට අපේ ජීවිතේ හුරුවක් තියෙනවා නම් මං හිතනවා අපේ තරුණ දරුවෝ යාඥාවෙන් අයින් වෙනවා ඈත් වෙනවා කියනවට වඩා බොහොම කැමැත්තෙන් යාඥාවට ආස කරයි පිපාස වෙයි. සිස්ටර් මේක ගැන කතා කරනකොට මට මතක් වුණේ මේ සිස්ටර්ට මතකයිනේ අර මගේ යාළුවා නදුනි. ඔව් ඔව්. ආ
නදුලි සිස්ටර් මේ දවස්වල මහා ප්‍රශ්න ගොඩක ඉන්නේ මතක ඇතිනේ අර මාස 6කට කලින් නදුලිගේ අම්මත් හදිස්සියේ නැති වුණානේ ඉතින් ඊට පස්සේ නදුලිගේ තාත්තා හදිස්සියේම අසනීප වුණා අයියත් රට ගිහිල්ලා එයාටත් එහෙ ටිකක් කරදරයි මල්ලිත් එක තමා නදුලි ඉන්නේ මල්ලිත් ඉතින් තාම ඉස්කෝලේ යනවා එයාට යාගේ වැඩ අපේ වෙන තියෙන ඔය පාඩම් වැඩ ඒවත් එක්ක මං දැක්ක දැන් නදුලි හරි ජේසුගෙන් හරියට ඈත් වෙලා එයාගේ විශ්වාසය බිඳිලා ගිහිල්ලා එයාගේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා නදුනිගේ මේ නදුනිට උදව් කරන්නත් ඕනේ සිස්ටර් උනාට මටත් ඇත්තටම හිතෙන්නේ කොහොමද එයාට උදව් කරන්න ඕනේ කියලා මට මතකයි චමුදු යා කියනවා නදුනිගේ අම්මා අසනීපෙන් ඉන්න කාලේ ඒ දවස්වල ඒ දරුවට එක්සෑම් එකක් තිබුණා මම හිතනවා එතකොට එයා ලොකු මේ විශ්වාසයකින් ඒ වගේම හරිම බලාපොරොත්තු සහගතව මේ අම්මගේ අසනීපේ විභාගේ පාඩම් කරන්න තියෙන දේවල් මේ හැම එකක් එක්කම එයා බොහොම අපූර්වට ජීවිතයට මුහුණ දීගෙන ගියානේ ඒ දරුවන් නිතර අපි පල්ලියේදී දැක්කා අනිත් වැඩවලටත් හරිම උද්‍යෝගිමත් වේදනාවක් දැක්කා ඒ කියන්නේ මේ මේ මාස 6 ඇතුළත ඔයා කියද්දි මේ තාත්තගේ අසනීපෙත් එක්ක එයාගේ පුංචි කඩාවැටීමක් තියෙනවා වගේද ඒ ඒ හැම දෙයක් එක්කම සිස්ටම් මට හිතෙනවා එයාගේ एक पैतृकिंग यागे विश्वास याद बिंदल इट पास में एक दिग्गट इन प्रश्न एक निकांग यागे शक्ति नैति वेला गिहिल्ला या हरी विनस वेला केला मट देने नो महिता ने चामुदे अपि याक्ञाव के निक प्रश्न वाली ऐत पे ननी में ऐत टना मैं प्रश्न तक को हम द याक्ञाव टे ऐतलु वेनी महिता ने हरी याक्ञाव के दे अपिट मैं प्रश्न के न देवा ऐतरम प्रश्न में මේ ප්‍රශ්න කියන දේවල් ඇත්තටම ගැඹුරු යාඥාවේ මම හරියටම යාඥා කරනවා නම් එතරම්දි මේ මගේ ප්‍රශ්නත් ජේසු ළඟට නැත්තම් දෙවියන් වෙතට මාව ඔසවන මාව තබන එක මාධ්‍යයක් බවට පත් වෙනවා. ඉතින් මට ඇත්තට මේක කියද්දි තවත් අදහසක් බෙදා ගන්න ඉතනවා සිස්ටර්. මම හිතන්නේ මේ යාඥා කරන අයට ප්‍රශ්න අඩු වෙනව නෙමෙයි. හැබැයි ප්‍රශ්න තියෙන අයට යාඥා කරනකොට ඒ ප්‍රශ්න ප්‍රශ්න බවට නෙමෙයි දකින්නේ තවදුරටත් මේවා දෙවියන් වෙතට ළඟා කරන දෙවියන් වෙතට අපිව ගෙන යන හරියට නිකන් තවත් පාරවල් විදිහටයි නේද සිස්ටර් ඒ කියන්නේ ඔව් අපි මේ යාඥා කරනවා කියලා කියන්නේ මම යාඥා කරන්නේ මගේ ප්‍රශ්න වලින් මාව නිදහස් වෙන්න විතරයිද නමුත් යාඥාව කියලා කියන්නේ ජීවිතේම කොටසක් වෙන්න ඕන. ඒක මේ ප්‍රශ්නකදී කරදරයකදී විභාගයකදී අනතුරකදී විතරක් නෙමෙයි. යාඥාව කියලා කියන එක ජීවිතේම කොටසක් වෙද්දී මේ කියන එහෙමනම් සාර්ථක වීම අසාර්ථක වීම ජයග්‍රහණයන් පරාජයන් අහිමි වීම ලැබීම් මේ හැම දෙයක්ම මම කොහොමද දේව අත්දැකීමක් කරගන්නේ? දෙවිඳුන් ඉදිරියට ගෙනියන්නේ. අන්න ඒක යාඥාව. එහෙම කියන්නේ එහෙම නැතිව प्रश्न टीकर मम पैया करेम के कारण वक्ने चमुदी अपे नदुनिधट उदव करम आगे प्रश्न वलट अपट उत्तर दिन बेरेवे नमूद कोहमद नदुन तेक् अभी मे गमन अन्न आट शक्ति हकनी मट मतक्वेन सिस्टर तिमल यार आगे गीति काव अपे तरी प्ले कर ඇත්තටම මේ අවස්ථාවට මේ මේ නදුනිගේ අත්දැකීමත් එක ගැළපීලාම යනවා වගේ මට හිතෙන්නේ. සිස්ටර් කියන්නේ සොයා සොයා. අන්න හරි. තරඳු අපි එකේ කෝරස් එක ප්ලේ කරමුකෝ.
गीते कियान्नित सिस्टर टिमली एतकोट मेके मे पद रचनावत सिस्टर गेमाय नेद ओ चामुदे मय तन्ने मे पद रचनाव गेन मन कथा कलोत मेकार मन किवा वगे गेंबुरु याज्ञावक मम इन्न वेलावक मट आपु गेंबुरु सितुवेल्ला मट आपु सितुवेल्ला देवियांग गेंबुरिन अद्देक्क मोहता इतिन ए भावनावेन पस्से तमय मन ए सितुविली पदवलट पेरलुवे ඒක තමයි ගීතිකාවක් බවට අදපත් වෙලා තියෙන්නේ. එතකොට මේ ගීතේ මේ තනු නිර්මාණයත් සිස්ටර්ගේමයි. ඔව් චමදේ. මම හිතන්නේ ඒක ගායනා කරත් සිස්ටර්මයි. ඒකම ඒකේ සංගීතය නිර්මාණය කරේ අපේ තරිඳු. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඔයාලා දෙන්නම අපේ මේ නදුනි ගැන කතා කරන වෙලාවේ තරුණ දරුවන්ගේ ආඥාවට තියෙන මැලිකම ගැන කතා කරද්දී මේ වගේ ගීතයක් එක්ක අපිට මේ දේ ගැන කතා කරන්න ලැබුණ එකත් ලොකු අවස්ථාවක්. तरुण आज्ञा करेंट नद प्रश्न नश्वास बिंद बैठकोरस बहुम अपूर्वट किए नवा सोया सोया दीवे में समिधे अभी हो नवा हेमोम මොනවද අපි මේ හොයන්නේ ආ ඒකම අපේ ගීතාවලිය දකින්න වර මගේ සිත දැඩි ආශාවෙන් ඔබව සොයනවා අපි හැමෝම ජීවිතේ යමක් හොයනවා නදුනියාගේ ප්‍රශ්නෙට උත්තර හොයනවා තරුණ දරුවෝ යාඥාවට සම්බන්ධ වෙන්නේ නැතිව හරි ඒගොල්ලෝ හොයන යමක් තියෙනවා හැබැයි උත්තරයක් හම්බෙලා නැහැ නදුනියා දහිරේ වෙලා මේ කෝරස් එකේ බොහොම ලස්සනට කියනවා සිතට සවිය ඔබ තුලයි කියලා සවියක් නැහැ කියලා දැනෙන වෙලාවක අදහිර වෙලා ජීවිතේ කඩා වැටිලා කියලා දැනෙන වෙලාවක මම දෙවියන් ඉදිරියේ නතර වෙනවා මට සවිය ඕන කියලා ඒ දෙවියන් තුලින් මේ දෙවියන් එක්ක සම්බන්ධ වෙලා මගේම ගැඹුරු ඇතුළාන්තයේ ඒ වැඩ සිටින දෙවියන් තුලින් මම ශක්තිය ලබනවා මේ විශ්වයේම තියෙන මේ මහා බලය කියලා කියන දෙවියන්ගෙන් මම ශක්තිය ලබනවා एक प्रश्न नैति वेलायाने का नैति वे नमक मम एक मुहन दिन शक्ति मंगे वटिने अने अभिहित मेतीयन पल्ली प्रमाणे हटियट मेन सदैवतुंगे प्रमाणे हटियट मे विधि बारहारवन प्रमाणे हटियट प्रश्न गेटल मुकुर्ती बेहने मोबाइल फोन එමත් නැත්නම් එයාලගේ යාළුවෙක් එක්ක කතා කරන්න. එමත් නැත්නම් අපි කියන්නේ හීන ලෝකේ ඉන්න. ඒගොල්ල කැමති දේවල් හිතන්න. මට හිතනවා මෙතනදී ඇත්තටම අපි මේ රසය මේ තරුණ ළමයින්ට දෙන්න අපේ පැත්තෙන් අපි මොනවද කරන්න කියන එකත් මේක මට මේ වෙලාවේ හිතෙනවා. ඒත් එක්කම මට දැනෙනවා අද කාලේ තරුණ ළමයි මේ යාඥාවේ රසය දන්නේ නැත්තේ ඇත්තටම මේ අපි කියන්නේ ඒ රස තේකක් බොන්න නම් නියම ගානට කහට සීනි ටික තියෙන්න ඕන වගේම මේ යාඥාව දැනෙන්න ඒකට ගැළපෙන පරිසරයක් තියෙන්නත් ඕන ඒකට ගැළපෙන්න ඒ මානසික පරිසරය නැත්තම් මනස හැදෙන්නත් ඕන එතනදී මට දැනෙන්නේ සිස්ටර් චමුදි නේද මේ තරිඳු අපේ තරුණ ළමයි ගොඩක් කලාවට නතර වෙන්න පැත්තකට වෙලා හිතන්න පොඩ්ඩක් නිවිහෙනි ඉල්ලෙ ඉන්න මම හිතන්නේ එහෙම පොඩි අමාරුවක් තියෙනවා කියලා මට දැනෙනවා ඒ නිසාමද මේක මම දැන් තරුණියක් විදිහට තරිඳුර මොකද හිතෙන්නේ මේ සිස්ටර් මට මම කියන අදහස ගැන ඔව් තාද කාර්යය බවලත් මිනිස්සු පොඩ්ඩක් තරහයි කාර්යය බවලයි ඒක නිසා එහෙම කාලය හොයාගන්න බැරි එකත් එක්ක ඉතින් එහෙම යොමු වෙන්නේ නැති එකක් තියෙනවා ඇතරම් සිස්ටර් මේ දැන් මේ මේ ගීතයත් එක්ක බලනකොට මේ මහා ගැඹුරු කතාවක් මේක ඇතුලේ තියෙන අපි මේ හොඳ වෙලාවට මම නදුනිගේ කතාවත් මෙතෙන්ට එකතු කළේ අපිට ගොඩක් දේවල් ඒක නිසා කතා කරන්න පුළුවන්
सिस्टर अभी मेके मे सोया सोया मे गीते इतर पदित हमको हर चमदे सिस्टर गायना कर पे वर्ष के मैं तीन महा गैंबुरु दिए खांदा कंगे गैंबुरु दिए खांदे गिरी लगे हिल वगे महा गिन्न का देवे न वगे नदुनी टा पेन ने मेकें गलत ही मक तीन वगे नदुनी गया ते की मैं है पे मैं गीते बहुम लासन तक किए मैं न वा मैं गैंबुरु दिए खांदे आरागे न गिए ओबाए मैं रुद्रु गिनी मैदेन मावे सेवे उबाय इतकोट ए देवियंतमय महा पेलहर पालतीन महा विकुमान पालतीन देवितुमा इतिंग मे केन देव अद्दकीमट अद दवसे मे न दुनियान अरगल अत्तकेट अतुल वेन्न बेरे वेलातीन सिस्टर टीमल योवा एत्तटम मे वगे पदयक निर्माणे वेद्दि मेहेम मे लोकु जीविते कडा वटीमत अतुलेम कियनवा मे मा मट देवियन हम उन्होंने किया मेघन ओया किए ना ओया ज्ञान दिए मुखाद महिता ने सिस्टर दिनेशिका अपी पोतकिंग पतकिंग किए वाला गान सेतु बिली वाला टो वाडा जीवित इगन गाना टो वाडा अपे जीवित अद्यकीम वलिंग अपी टो बहु देवल अपी इगन गाना जीवित इति मठत किया न तीन ने मगे जीवित पैविधि सोयरिया विधेयट ममा आप गमने मम आप गमने मम अद्यकू विविध अद्यकीम तम एट मेकट पादकोने अभी दिस्ट के जीवित अपे अपे पौल जीवित वगे मे नेरुम गनी मेन्न पुलवाण पुद्गलीक अपीट धनिन एपावी मेन्न पुलवां कलकिरी मेन्न पुलवांग अनीत्याग प्रतिक्षेप किरी मेन्न पुलवांग अब मे मे सियाल मगे गमन नतर वेन्नने मगे गमन इदरेट अन्नोने अब मम इदरेट अन्न ना මම අල්ලගෙන ඉන්න මාව අල්ලගෙන ඉන්න මම හිතන්නේ මම අල්ලගෙන ඉන්නවට වඩා මාව දෙවියෝ අරගෙන යනවා කියන එක තමයි මගේ ප්‍රබල අත්දැකීම. ඉතින් ඒකයි ඇත්තටම ගිනි මැදින් ජල මැදින් ගියත් උන්වහන්සේ මාව ඔසවගෙන ගියා කියන එක මම මගේ ජීවිතේ අත්දැකලා තියෙනවා. සමහර වෙලට අපි මිනිස් විදිහට කැමති හැමෝම අපිව අගය කරනවා නා. හැමෝම අපිව තේරුම් ගන්නවා නා. හැමෝම අපිට ප්‍රශංසා කරනවා නම් හැමෝම අපිත් එක්ක හොඳ නම් අපි හරි ආසයි අපි කැමති අපිට ජීවිතේ හරි අපි කියන්නේ හරි ස්මූත් හරි පහසුයි හැබැයි ඇත්තම කතන්දරේ ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපි අත්දකින්නේ තේරුම් ගැනීමට වඩා නොතේරුම් ගැනීම පිළිගැනීම වලට වඩා නොපිළිගැනීම මේ අපි කියන්නේ මේ මම 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 මාත් එක්ක ඉන්න ප්‍රමාණයට වඩා මාත් එක්ක නැති මට එකඟ නැති පිරිස වැඩි ඒ කියන්නේ අපේ ගමනට අගය කරන අයට වඩා අපිට අපි කියන්නේ ඉස්සරහට අපිට එකක් කියලා පිටිපස්සට කියන අය වැඩි නැත්නම් අපි කියන අපේ ගමනට දිරි දෙන අයට වඩා අකුල් හෙලන අය වැඩි ඒතර මේ වගේ අත්දැකීම් තියෙනකොට මම හඳුනාගත්ත මගේ ජීවිතේ මේ මහා ගැඹුරු ආදරයකින් මගේ දෙවියෝ මගේ ජීවිතේ ඔසවාගෙන යනවා ඒ නිසා මම දැක්ක සිස්ටර් කවුරු මාව අත්හැරියා කවුරු මාව නොතේරුම් ගත්තත් මගේ ජීවිතේ සැලුන්නේ මොකද මන් දන්නවා මගේ ජීවිතේ ගැඹුරින්ම මාව තේරුම් ගත්තු මට ආදරය කරන මාව ඔසවාගෙන යන මට පුදුමාකාර
ගෞරවත්වයකගේ මට පිළිගැනීම ඒ රැකවරණය දෙන දෙවි කෙනෙක් මාත් එක්ක ඉන්නවා කියන ඒ ගැඹුරු අත්දැකීමට ගිය වාරයක් පාසා මගේ හදවතට දැනිච්ච සිතුවිලි තමයි ඇත්තටම මේ ගීතයට මේ ගීතිකාවේ පද බවට පෙරළුණේ ඇතර මේ සිස්ටර්ගේ පෞද්ගලික අත්දැකීමක ලියුවට මං හිතන්නේ ඒක අපිට හරි පොදු අත්දැකීම පොදු අත්දැකීමක් වෙලා තියෙනවා සිස්ටර් ඒ වගේම තමයි මේ දැන් ओके अहगन को सिस्टम अटेतना अभी वेपुरम जेसुट लंगवेणे अभी अपिटेक इपावन तेन अभी विश्वास नतिवेलायन तेन अपे शक्ति नतिवेलायन तेन तम मंगिता वेपुरम अभी जेसुट लंगवेणे अलते कपी आहलती जेसुट अभी आदर करे दिव्यांगे अद्धकीम तुलेकोट अभी वेपुर कुरुस अभी मुखद अभी दकीन विधि वेनासेना अभी 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 जेसु तेक् अभी जीवत्न अभी हितन विधि वेनासेन अभी दकीन विधि वेनासेन अभी एस सामान्यस्बाट निम अभी वे जेसु गेहिंग अभी दकीन कोट जेसुगे हदवतींग अभी हितान्न पटांग अन्नकोट हेंगेन देनेन कोट अभी मे मे लोके जीवत्न एक अत्रम मे सरल निमे एक संकीर्ण एक अत्रम अभी के कुरुस गतवी मक्तमय एक निशाम जेसु तेक्के अनगमन एकातकिन पुरुषगत वी मक वगेम तवत् पेत्तकिंग ए तमाय सबैम रसय सबैम अपि कियन्ने साम्य ए प्रीतिय ए मनुष्येक् विदिहट विंदिन्न पुलुवन् मे लोके उपरिम सतुट ए देवियोत् एक्क अद्दकिन्न पुलुवन् तैन एतन मम हितन्ने सिस्टर् एमलिया कियद्दि मे मगे अहिन् नेमे देवियन्गे अहिन् दकिनवा कियला अभी मे कथाकने सोया गिहिल दिव्या नतर वे मुहूते मम मुहुन दुनु अद्यकी मगे ममत्व केन्द्र करगे ने मे मंगे दिहा बला ममत् पुड माव मेहमती मम इतने इहाट आनो इहाट गिहिल मम बलनवा एत्र मट मुखदूरे मट मेदे वेदि मगे गुड़ नगे तेनो ममत् हदा गण तेनो अन्तन माव इबेम मा विसी माव दकीन मुहूर्त गेबर याज्ञा मे अद्धकीम एन ए मुहूर्त तम माव यमुकराने माव प्रतिक्षेपकट तादरेकरण माव यपाकिनायवत् मगेम सहोदर सहोदरियान विधियट बारगण वडा गेबरी नादरेकरण यम विधियकटपिकीन वना जेसु अपिट कियाद्दि माणुगामी वेन्न कियला सिस्टर कियाद्दि मे दिनपता मे कुरुसे दरागेन मावा अणुगामी वेन्न कियला कियान्ने मे कुरुसे तियेन्न समारा कलावट मन तुलमयि मोकद मयि मगे ममत्वे केन्द्र वेला तियेन हिंदा अन्न एतनदि ए देवियन् पसुपस्से देव क्रिस्तु अणुगामिकेक विधियट तवत् जेसु केनेक वेन्न तवत् सुभवदनक् वेन्न मगे जीविते यहापत् पेत्तट वेनस् करगनिमिन् गेंबुरु देव सबेंदियावकट एतुलु वेला मगे जीवित पवत्मट अर्थयक् देन्नमट पुलुवन् वेनवा इति अपि मे देवेनि पदे ता उने चमु सिस्टर् अपि इलंग कोटसत् अहम् एक तमन् කොට සහන කොට ඔය කොටසේ තියෙනවනේ අර මිදිවැල මම වෙමි අතුෙහි ඔබ වේ කියලා ඒ කොටස ඇහෙනකොට මට විශේෂත්වයක් දැනෙනවා මේ මේ ගීතය ලියනකොට සිස්ටර් ඒකෙන් මොකක් හරි වෙන අදහසක් දෙන්න උත්සාහ කළාද ඇත්තටම උචමදී මට මගේ යාඥාවදී මට දැනෙච්ච දෙයක් තමයි මම ජේසුත් එක්ක ජීවත් වෙනවා නම් මම ජේසු තුල මුල් බැස ගත යුතුයි කියන එක एक दि मट गुड मम जेसुगे इगैन विमल दि मगे जीवित मम गुड मेनिकरपू दयाक्तमय मे
මිදි වැල සම්බන්ධ උපමාව. ඒතර ඒකෙදි ජේසු පැහැදිලිවම කියනවා අත් මිදි වැලෙන් දෙන් වෙන මොහොතේ කිසි පළදැරීමක් නැහැ. ඒ කියන්නේ හරියට අපි දන්නවා මේ ගහකින් අත්තක් කල්ල දැම්මොත් මොකද වෙන්නේ? පැය ගණනාවක් ඒකේ ජීවය තියෙන්නේ. මේ අත්තට මේ ජීවය මේ මුලින් ශ්‍රාවය වෙන ඒ එන දියරත් ඒ ශ්‍රාවයෙන් එන ඒ පණත් එක්ක ඒ ගහට ශක්තිය ලැබෙනවා වගේ තමයි මට දැනෙන්නේ. මම ජේසුත් එක්ක කොච්චර ගැඹුරින් සම්බන්ධද ඒ පමණ ඒ තරමටම මටත් මේ මගේ ජීවිතයේ ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ ජීවිතයක් ලෙස මට දැනෙනවා. අපි කියන්නේ මේ ඇත්තටම මේ දැන් චමුදි මගෙන් ඇහවනේ සිස්ටර්ට යාඥා විපා වුණේ නැද්ද කියලා. මම හිතන්නේ මෙතන තමයි ඒකට නියම උත්තරේ ඉන්නේ. ඒ කියන්නේ මම අවබෝධ කරගත්ත ජේසු තුල මම ඉන්නවා නම් ඒ ගැඹුරු මුල් බැස්ස ගැනීම ඇති කර ගන්නට මට පැහැදිලිවම යාඥාව අවශ්‍යයි වගේම ඒ යාඥාව තුල මම ඉන්නකොට මට දැනෙනවා වෙන දෙයක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ ගැඹුරු සම්බන්ධතාවය තුල මම ඉන්න ඕන නිරන්තරයෙන් ඒ සැබෑ පළදැරීම මන් තුල ඇති කර ගන්න. මම හිතන්නේ ඒක තමයි මේ සිතුවිල්ල. මං හිතන්නේ ඕක තමයි මේ පාවුලතුමා වෙනත් වචන වලින් කියන්නේ මම දුබල වෙන මොහොතේම තමයි මම මේ ප්‍රබලත්වයේ මාතුලින් අත්දකින මොහොතත් අනිත් පැත්තෙන් මා බලවත් කරන ස්වාමීන් වහන්සේ තුල මට සියල්ල කළ හැකි කියන එක මට ඇත්තටම මේ නදුනි දුවව මේ ගොඩක් මේ වෙලාවේ මතක් වෙනවා. දැන් මේ නදුනි දුවට දැනෙද්දී මට ඉස්සරහට යන්න බෑ. මට ජීවිතයක් නෑ. මම වැටිලා මට පේන්නේ නෑ කිසිම උත්තරයක් පේන්නේ නෑ කියලා මේ දැනෙන මොහොත මේ දැනීම දැනෙන්නේ නදුනිටමයි. හැබැයි මේ අපි විශ්වාස කරන මේ දෙවියන් යාඥාව තුල මට මුණ ගැහෙනවා කියලා මං කියන දෙවියන් ඉන්නෙත් මේ මාතුලමයි. අන්න එතනදී ඒ දෙවියන්ගේ ප්‍රබලත්වය මට මා තුලින්ම හඳුනා ගන්න ලැබෙන මොහොතේ මේ මට දැනෙන දුර්වලත්වය අභිබවලා මන් තුලින්ම ලොකු ජවයක් මතු වෙනවා පිපිදෙනවා. ඒකට මේ Taman එක්ක හිඳීම හරිම වැදගත්. ඒකනේ අපි දකින්නේ මේ ආඥාව ගැන කතා කරද්දී ශුද්ධ ලියවිල්ල තියෙනවානේ. විශේෂයෙන්ම සුවිශේෂකවරු සඳහන් කරනවා හෙරු උදාවට බොහෝ වේලාවකට පෙර ජේසුස් වහන්සේ නැගිට කන්දකට ගිහිල්ලා කඳුකර ප්‍රදේශයකට ගිහිල්ලා යාඥා කරා. තවත් අවස්ථාවක ගෝලිය හොයනවා ජේසුස්. ජේසුස් යාඥා කරනවා. ජේසුස් දින 40ක් නිරාහාරව යාඥා කරනවා. අන්න ඒ දේ තුල තමයි ශක්තිය ලැබුවේ. අර දින 40 ඒ තමන් තුල ගැඹුරින් අද්දුරු දෙවියන් එක්ක දූත මෙහෙවරේ අවසානයේ දක්වා කුරුස ගස දක්වා ජේසුට දිනපතා මේ කුරුසය අත්දැකීමෙන් යන්න හැකියාව ලැබුණා. ඒ නිසා මේ දුබලතාව අත්දකින මොහොතේම මේ ප්‍රශ්න අත්දකින මොහොතේම අපි නදුනි දුවත් එක්ක ඉඳලා එයාට ශක්තියක් මෙමු ලොකු දේව අත්දැකීමකින් ඉස්සරහට යන්න. ඒ ශක්තිය එයා තුළ තියෙනවා කියලා කියන දේ එයාට හඳුනා ගන්න අපිත් එක්ක ඉමු. අපි මේ කතා කරාට එයත් එක්ක එයා කොයි මොහොතේ හැරෙයිද කියන එක අපි දන්නේ නැහැ. නමුත් එතකන් අපි නදුනිත් එක්ක මේ ගමන යමු. එයත් එක්ක ළඟින් ඉඳලා මේ මොහොතේ යාගේ අත්දැකීමට අපි ශක්තිමත් මොහොන දෙන්න අපිට පුළුවන් විදිහට වචනකින් හරි සහයක් දෙමු. ඔව් සිස්ටර් මේ ඔය සොයා සොයා යමේ ගීතේ අර කතරක තනි වී සිටිනා විටදී එහෙම කොටසකුත් තිබුණා නේද? ඒක තමයි ඇත්තරම දෙවෙනි වර්ස් එක. ඒක තමයි. හරි හරි හරි. සිස්ටර් එහෙනම් අපි ඒකත් කියමු නේද? ආ හරි සිස්ටර් හරි. Oh, oh, oh.
සිස්ටර් ඒ කොටස අහනකොට නම් මට මේ ඒ කොටස හරියට නදුනිටම ලියපු කොටසක් වගේ කතරක තනි වෙලා ඉන්න වෙලාවක් කියන්නේ මම හිතන්නේ එයාගේ අත්දැකීම මේ වෙලාවේ එයාගේ තියෙන අත්දැකීමත් ඔය කොටසට හරි සමානයි කියලා මට දැනෙනවා එක අවස්ථාවක ජීවිතේ ශක්තිමත්ව මුහුණ දුන්න නදුනි මේ වෙලාවේ වැටිලා හැබැයි හරියට මේ තැනදී ඒ දෙවියන් වල්ල ගත්තොත් දෙවියන් තුල ආයි ගමන ආයි පටන් ගත්තොත් ඔබ හැරදා ඉවතන නොයමි කියලා කියන මේ ගීතයේ තියෙන අත්දැකීම නදුනිගේත් අත්දැකීම වෙයි. ඉතින් මං හිතන්නේ අන්න එතන තමයි එකයි මේ මට හිතෙනවා ඇත්තටම මං අර ඉස්සෙල්ලත් කිව්වා වගේ ඇත්තටම චමුදි අපිට මෙතනදී අපි දිහා මට විවෘතව අවංකව මට මාව දකින්න පුළුවන් වෙන්න ඕන. මට මාව ඇහෙන්න ඕන. මම මාව දකින මට මාව ඇහෙන මොහොත තමයි යාඥාව. දෙවියන් තුල මම නතර වෙන මොහොත තරිඳ ඔයා කියද්දි අද මෙච්චර හරිම කාර්යබහුල වෙලා අපිට ඉන්න වෙලාවක් නැහැ. මේ අපි අපිත් එක්ක ඉන්න දන්නේ නැති නිසාම අද තරුණ පරපුර අපි දකිනවනේ බස් වල යන විදිහත් දකිනවනේ හැම තිස්සෙම ඉන්නේ ഘോഷාවත් එක්ක. නිහඬ වෙන්න හරිම අමාරු. අන්න එතන තමයි මේ ශුද්ධ ලේවිල සඳහන් වෙන නිශ්චලවන්න නිහඬවන්න මා දෙවිඳුන් බව සිතට ගන්න. එතකොට නිහඬ උනේ නැත්නම් නිශ්චල උනේ නැත්නම් හැම තිස්සෙම තියෙන කැළතිච්ච දියක්. මේකේ මට අඩිය පේන්නේ නැහැ. හැම තිස්සෙම බොර වෙලා. එහෙමනම් අපි අර කියනෝ වගේ අපි හුරු පුරුදු වෙන්න ඕන. චමුදි ඔයත් මුලින් කියන්නේ යාඥා කරන්න එපා වෙන්නේ නැද්ද කියලා කියන්නේ. එහෙමනම් මේ යාඥාවේ රසය දැනෙන්න මම මාත් එක්ක නතර වෙලා මගේම ජීවිතේ දෙවියන් ගැහෙන් දකින්න බලන්න දෙවියන්ගේ කන් දෙකෙන් ඇහෙන්න සලස්වන්න පටන් ගන්නවා. සිස්ටර් දිනේෂිකා මට සිස්ටර්ම කියනකොට මට ඇත්තටම හිතන චමුදිගෙන් දැන් අහන්න. දැන් චමුදි මුලින් පටන් ගද්දි අපෙන් ඇහවනේ සිස්ටර්ට යාඥාව එපා වෙන්නේ නැද්ද කියලා. දැන් අපි මේ ගීතිකාවත් එක්ක අපි ලොකු මිනිහි කිරීමක් එක්ක අපිට දැනිච්ච අද්දකින් බෙදාගත්තා. චමුදිර දැන් මොකද හිතෙන්නේ මේ යාඥාව ගැන මේ වෙද්දි වාට යම් රසයක් මේ ඇහිච්ච අපේ මිනිහි කිරීමේ ගීතිකාවත් එක්ක වාට කොහොමද දැනුනේ? ඇත්ත සිස්ටර් මං හිතන්නේ මේ කතාව පටන් ගන්නකොට හිටපු තැන නෙවෙයි දැන් මම ඉන්නේ. ඇත්තටම මේ කතාබහයි මේ සොයා සොයායිම කියන ගීතයයි මේ දෙකම දැන් එකතු වුණාම මං හිතන්නේ මටත් හිතුණා නවතින්න නැවතිලා අර සිස්ටර් දිනේෂිකා කිව්වා වගේ ටිකක් ආයේ මන් දිහා ආයේ හැරිලා බලන්න මේ 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 වචනත් එක්ක තව ටිකක් ඇතුළට ගිහිල්ලා බලන්න ඒ විතර නෙවෙයි අර දැන් නදුනිගේ කතාවේ උනත් සිස්ටර් මට දැනුණා එයාගේ මේ අත්දැකීමත් එක්ක කොයි විදිහටද දැන් මේක ගෙවෙන්නේ සහ මම යාළුවෙක් විදිහට මේ වෙලාවේ එයාට මොකද්ද කරන්න ඕනි කියලා. ඉතින් මේ ඇත්තටම මේ වැඩේට මං අද මෙතනට ආවට මං ස්තුතිය කියන්න ඕනේ මේ කතා බහත් එක්කයි මේ ගීතයත් එක්කයි මාවත් ගොඩක් වෙනස් වුණා. ඉතින් මං හිතන්නේ මේ අපේ චමුදිට පුළුවන් වෙයි දැන් මේ යාඥාව සහ තරුණ තරුණියන්ගේ ජීවිතය ගැන सिस्टर अपि एक पारक संपूर्ण सिंधु महामुको दीवी मी समी दी
සිස්ට අපි මේ සතියේම දවසක නදුනි දෝලයේ ගෙවල් පැත්ත යන්න. ඒක නම් හොඳ අදහස සිස්ට දිනේෂිකා. ඒක තමයි සිස්ට. මම තෙන්නම් වෙලස්ස නිම්ම ඊට පස්සේ අපි ඔක්කොම පුළුවන් වෙයි සිස්ට එකතු වෙලා යන්න. ඒක තමයි. අපි නදුනිගේ ජීවිතයට උදව්වක් කරමු. එයාටත් හොඳ දේව අත්දැකීමකට යොමු වෙන්න අපි අත් එක්ක ඉමු. ඒක තමයි සිස්ට. ඔයාලට පුළුවන් වෙලාවක් කියන්නකො අපි දෙන්නත් යමු. හරි සිස්ට අපි යමු. හරි සිස්ට එහෙනම් මමත් එහෙනම් යන්නම්. මම්මේ වැඩි ඉතුරු කොටස සිස්ටර් ටිකමටම කරලා ඉවර කරලා එවන්න. හරි හරි. ඒකම දැන් තව අලුත් ටියුට් එකක් තියෙනවා මතකයි. ඒකත් මතකයි. එහෙනම් සිස්ටර් මං ගිහින් එන්න. හරි චාම්. සිස්ටර් ටයි.